අයිබෝන් සුබ දවසක්. ඉරිදා විවේකී දවසේ අදත් අපේ මිතුරු ඇසුර හමුවෙම ඉරිදා අයිබෝන් වැඩසටහනින්. දැන් සත්ව ලෝකයේ මිනිස්යන් විදිහට අපිට තියෙන ලොකුම වාසනාවක් තමයි මතක ශක්තිය. හැබැයි මතක ශක්තියට තියෙන ලොකුම අවාසනාව තමයි අමතක වීම. මතකය අමතක වෙන්න පුළුවන්. නමුත් ජීවන කාලය තුළ අපට මුණගැහෙන ඇතැම් චරිත අමතක නොවන චරිත ලෙස අපේ හිතේ පැලපදියම් වන්නට පුළුවන්. රස උන්මාදනීය ගීත රසකින් ගීතලොව රසවත් කළ, රංගනයෙන් අපේ හදවත තුළ නොමැකෙන මතක සටහන් කළ මේ චරිතය වසර 41ක් ගෙවී ගියත් තාමත් මතකේ රජ වෙනවා. ඇය ආදරණීය ඩේසි අක්කා, රුක්මණී දේවිය. ඇය පිළිබඳ මතකාවර්ජනයයි මේ. 1923 ජනවාරි 15 වන දින ජන්මදායාදය ලද ඈ ටීසි රාසම්මා ඩැනියල්ස් නම් වූ අය පසු කලෙක ජනප්‍රිය වූයේ රුක්මණි දේවි නමිනි. 1935 සිට මිනර්වා නාට්‍යවලින් නිර්මාණ දිවි ආරම්භා හෙළ සිනමාවේ පළමු නිළිය සහ ගායිකාව ලෙස අභිෂේක කළත් රුක්මණි දේවිය අදටත් පුදු ජන සිත් සතන් මත ජීවමාන කලා ශිල්පිනියකි. 1938 වසරේදී මුලින්ම HMV ගීතයක් වෙනුවෙන් හඬමසු කරන විට ඇගේ වයස යන්තම් අවුරුදු 13කි. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් මෙරට පළමු සිනමා තාරකාව බවට පත් රුක්මණි දේවි මෙරට පළමු ගීත කෝකිලාව ලෙසද රසික සිත් පැහැරගත්තාය. එතැන් සිට චිත්‍රපට 98ක භූමිකාවන් නිරූපණය කළ ඇය මෙරට සම්මානයට පත් පළමු නිළිය වීමද විශේෂත්වයකි. රංගනයට මෙන්ම ගායනයටද ඇවිටින් විට සම්මානයට පාත්‍ර වූ අය. ප්‍රකට රංගන ශිල්පියෙකු වූ එඩි ජයමාන්න සමග විවාහ වූ ඇය සාමාන්‍ය සමාජය අතර සිනමා හා ගායන තාරකාවකට උචිත රුවගුණ නිරන්තරව යාවත්කාලීන කලාය. අතිශය ශෝකී කටහඬකින් ආදරේ මధుර ගීතාවලියක් ශේෂ කළ ඇය ග්‍රැමෆෝන්, වෙළඳ තැටි සහ චිත්‍රපට වෙනුවෙන් ගායනා කළ බොහෝ ගීත අදද එදා මෙන්ම ජනප්‍රියය. කිසිවෙකුත් අපේක්ෂා නොකළ හදිසි අනතුරකින් ඇසිය ජීවිත ගීතය හමාරකොට දශක දෙකක්ද ඉක්ම ගොස් තිබේ. රුක්මණි දේවියගේ අවමංගල්‍ය වෙනුවෙන් සහභාගි වූ වාර්තාගත ජනකාය ඇගේ ජනප්‍රියත්වේ හරස් කඩක් බඳු විය. Ah.
ඇලබූ ජීවිත කාලය පුරා අපරාධයෙන් කාලය ඉවතට නොදා. ඇතවශයම ඇය සිංහල රිදී සිනමාව පෝෂණය කරන්නට හැම මොහොතක්ම කැප කළා. සිංහල සංගීත ක්ෂේත්‍රයේ ඉතාමත්ම රසවත් මතක හිටින ගීත රසක් ඇය අපට තිළිණ කළා. ඉතින් ඇයගේ කලා භූමිකාව පිළිබඳ කතා කරන්නයි අද අපේ ඉරිදා අයිබුවන් වැඩසටහන අපි වෙන් කරන්නේ. රුක්මණි දේවිය 41 වැනි සමරුව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ලෙස අද මේ ඉරිදා අයිබුවන් අප ඔබට ගෙනෙන්නට සූදානම්. ඉතින් ඒ ගැන කතා කරන්න රුක්මණි දේවිය සමග ඇසුරු කළ උදවිය, ඇගේ නිර්මාණ පිළිබඳ කතා කරන්නට අපි අද මැදිරියට ආරාධනා කළා. අපි හඳුනා ගනිමු මුලින්ම අපේ අනෝජා විරසිංහ මහත්මියගේ වැඩිමල් සොයුරිය ඉන්නවා අපිත් එක්ක. ඉන්ද්‍රා ජයන්ති ප්‍රනාන්දු මහත්මිය අයිබුවන්. ඒ වගේම මේ රුක්මණි දේවිය සමග ඇගේ පසුකාලීනව බොහෝම යාවජීව සහ සම්බන්ධතාවයක් ගොඩනගාගත් අපේත් ඔබේත් කාගේත් ආදරය දිනාගත් සුමනා අමරසිංහ මහත්මිය ඉන්නවා. අයිබුවන්. ඒ වගේම අතීතය ගැන ඇත්ත තොරතුරු හරියට විශ්ලේෂණාත්මකව දැනගන්න නම් අපි අපේ කුරුවිට බණ්ඩාර මහත්මයා ළඟට තමයි යන්නේ. ආදරණින් පිළිගන්නවා තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා. අයිබුවන්. කීර්ති පැස්කල් අපේ ආදරණීය ගායන ශිල්පියාත් අද අපිත් එක්ක එකතු වෙනවා. අයිබුවන්. චන්ද්‍රලේඛා පෙරේරා ඔබතුමියවත් ආදරෙන් පිළිගන්නවා. අයිබුවන්. ඒ වගේම අපේ නවපරපුරේ ආදරණීය ගායකයෙක් තිස්ස ජයවර්ධන. අයිබුවන් තිස්ස. ඒ වගේම සුරංජි ශාමලි ඔබවත් ආදරෙන් පිළිගන්නවා. ගායනයෙන් අපට සහයෝගය දක්වනවා අද වැඩසටහන තුළ. ඉතින් අද සංගීත අධ්‍යක්ෂණයෙන් මොකද රුක්මණි දේවිය ගැන කතා කරනකොට ගීතය ගැන කතා කරන්න අනිවාර්යම අවශ්‍යයි. ඒ සඳහා නිසි සංගීතයක් අවශ්‍යයි. ප්‍රේමනාත් කොඩිතුවක්කු අපේ ආදරණීය කලාකරුවා, සමකාලීනයෙක්, අතීතයේදී රුක්මණි දේවිය සමග මතු කළ ඒ මිතුරු ඇසුරත් අපිට අද මතක් කරගන්න පුළුවන්. අපේ කොඩිතුවක්කු මහත්මයාත් අපි දෙක ඉන්න වෙලාවේ. තිලකරත්න ගුරුවිට බණ්ඩාර මහත්මයා, අපි රුක්මණි දේවිය ගැන කතා කරන ඉතා විශාල පරාසයක් පුරා ඇය පිළිබඳ කතා කරන්න පුළුවන්. ඇත්තටම දැන් අලුතෙන් බලන් ඉන්න අපේ සමහර වෙලාවට මේ දුවා දරුවන් රුක්මණි දේවිය ගැන නම අහලා තිබ්බත් ඇය පිළිබඳ ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. රුක්මණි දේවිය කියන චරිතය කොහොමද මතුවෙන්නේ? මොකක්ද ඉතිහාසය මේ කලා ක්ෂේත්‍රයේ? රුක්මණි දේවිය කියන්නේ නූතන ජනප්‍රිය සංස්කෘතියේ අසහායම ප්‍රතිරූපය. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මේ රටේ ප්‍රථම අගමැතිනිය වෙන තුරුම මේ අසහාය ප්‍රතිරූපය අත්පත් කරගෙන හිටියේ රුක්මණි දේවි. ඇය බාල මහලු තරුණ සියලු දෙනාගේම හදවතේ ලැබුම්ගත් අසමාන ප්‍රතිරූපයක්. ඒකට ඇය ජන්මයෙන් ගෙනාපු සම්පත් රාශියක් තිබුණා. ඇගේ රූපශ්‍රී, ඇගේ ගායන කුසලතාව, ඇගේ රංගන හැකියාව සහ ඇගේ නිහතමානීත්වය, මේ සියලු ගුණාංග නිසා ඇයට භාග්‍ය ලැබුණා ලංකාවේ සිංහල පළවෙනි සිංහල චිත්‍රපටයේ නිලිය බවට පත්වන්නට. B.W. ජයමාන්නගේ නාට්‍යවල රඟපාලා, ඊට කලින් කොළඹ මායාවති, ජානකී හරණය වගේ නාට්‍ය ගණ්ණාවක රඟපාලා ඇයගේ හැකියාවන්, ගායන හැකියාවන් සහ රංගන හැකියාවන් ඇය ප්‍රකට කරලා තිබුණා. දැන් අර පූර්ව හඳුන්වා දීමේ පටය තුළ තිබුණා ඉතා අඩු වයසෙන් ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට ආවයි කියලා.
ඇය එවකට ලංකාවේ විශිෂ්ටම ගායකයෙකු හිටි එඩ්ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් සමග සිරි බුද්ධගයා විහාරයේ ගීතේ ගායනා කළේ වයස අවුරුදු 13දී. ඇය බටහිර පන්නේට හැදුණු කතෝලික ආගම අදහපු නුවරඑළිය ඉපදිලා කිසියම් විදියක බටහිර ආරට හැඩගැහිච්ච කෙනෙක්. ඇය වගේ කෙනෙක් දැන් පල්ලියේ ව්‍යාඥා කළා, ගීතිකා ගායනා කළා, කටහඬ හදාගත්ත රුක්මිණී දේවී මේ උත්තර භාරතීය රාගධාරී සංගීතයට නතු වූ ශ්‍රී බුද්ධගයා විහාරයේ වගේ ගීතයක් ගායනා කරා කියන එක එවක අදාහගන්නත් බෑ අවුරුදු 13ක පුංචි ගෑනු ළමෙක් හැටියට. මේ කතෝලික දියණියක්. කතෝලික දියණියක්. ඇයගේ ජීවිත කතාවේදී ඇය කියනවා ගීතය තැටිගත කරන්න මාසයකට ඉස්සෙල්ලා රූපසිංහ මාස්ටර්ගේ ගම මාතර නිල්වලා ගඟ අසබඩ එතුමාගේ නිවසට ගිහිල්ලා මාසයක් පුහුණු වුණා කියලා මේ ගීතය ගායනා කරන්න. ඇය බයෙන් තැතිගෙන හිටියේ. කොටින්ම ගීතය තැටිගත කරන දවසට කලින් දවසේ ඇයට හොඳටම උණ අරගෙන උණගත්තේ මේ ගීතය මේ රූපසිංහ මාස්ටරේ ගායනා කරගන්න පුළුවන් වේද කියන සැකයට. ඇය කියනවා තාත්තා ඇය කතෝලික පවුලක ඉපදුනත් තාත්තා නැකතක් හදලා දුන්නලු මේ ගීතය තැටිගත කරන්න පිටත් වෙන්න. එහෙම පිටත් වෙලා ගිහිල්ලා මේ ගීතය ගායනා කරා. ඇයට HME තැටි 10කට ගීත ගයන්න වාසනාව ලැබුණා ඒ ගීතය ගායනා කිරීමත් සමඟ. හොඳයි, ඒ තමයි රුක්මිණී දේවිය මේ කලා ක්ෂේත්‍රයට ඇතුළු වීමේ ආරම්භක පියවර. ගායනෙන් තමයි අත්‍යවශ්‍යම අපිට ඇය මුණ ගැහෙන්නේ. දැන් ඇගේ ගායන කුසලතාවය ගැන කතා කරනකොට අද ඉතාමත්ම මියුරු ගීත රැසක් ඔබ වෙනුවෙන් ගයා ඒ ගීත මතක් කරලා අලුත් පරපුරට ඒ මතකය අලුත් කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි යමු රුක්මිණී දේවියගේ අපූරු ගීතයකට. පරම රමණී මේ ගීතය බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. බණ්ඩාරමාත්ම, මේ පරම රමණී ගීතය ඒක ඉතිහාස කතාව කොහොමද? ඔව්, මේ නලගන චිත්‍රපටයට මේ ගීතය ගායනා කරේ. ඒකේ මම හිතන්නේ අපිට නිතර ඇහෙන ගීතයේ තියෙන ජීස් විරාණි සමගයි තැටිගත කරලා තියෙන්නේ. නමුත් චිත්‍රපටයට මේ ගීතය ගායනා කළේ රුක්මිණී දේවී. හොඳයි, අපි ආරාධනා කරනවා කීර්ති පැස්කුවල් අපේ ආදරණීය හිතවතට, ඒ වගේම සුරංජි ශාමලි ඔබටත් මේ රසය නැවත මතු කරන්න.
අද රුක්මණී දේවිය ගැන යළි මතක ආවර්ජනය කරන ඉරිදා අයිබෝවන් වැඩසටහනකට සම්බන්ධ වන්නේ. දැන් රුක්මණී දේවිය සමග ළඟ මිතුරු ඇසුරක් පැවත් වූ කෙනෙක් තමයි අමරසිංහ මහත්මිය. කොහොමද රුක්මණී දේවිය මුලින්ම මුණ ගැහෙන්නේ? මොකක්ද ඒ කතාව? ඇත්තටම රුක්මණීව මට මුණ ගැහෙන්නේ මගේ පළමු වෙනම චිත්‍රපටිය. පළමු චිත්‍රපටිය කියන්නේ පිපෙන කුමුදු කියන චිත්‍රපටියට මාව තෝරගත්තේ රූබිඩිමෙල්. එතකොට විජේ චිත්‍රාගාරයේදී තමයි ඒ රූගත කරේ. එතෙන්ට සෙට් එකට යනකොට තමයි මම දැක්කේ රුක්මණී දේවි ඉන්නවා පියානෝ එකක් ළඟ. ඉතින් මට පුදුම හිතුණා, මොකද මගේ පළවෙනි චිත්‍රපටියේ පළවෙනි දර්ශනයේ ඉන්නේ දේසිය. අපි දේසියක් ආදරයට කියන්නේ දේසියක්වත් එක්ක තමයි මට ඒ දර්ශනයට සහභාගි වෙන්න තියෙන්නේ. ඉතින් මං හිතුවා මේක මට කරන මේ ලොකුම ලොකු ගෞරවයක් කියලා රූබිඩිමෙන්. ඉතින් එහෙම ඉන්න අතරතුරේදී අපි දෙන්නගේ ලොකු සම්බන්ධකම් ඇති වුණා, යාළු වුණා, හිතවත් වුණා. ඊට පස්සේ අපේ ගෙදර එන්න යන්න පටන් ගත්තා. ඉතින් ඒ ගෙදර ඉන්නකොට හැමදාම එයා සුමානියක් දෙකක් අපේ ගෙදර ඉන්නවා. උදේවරු ඉඳලා හැන්දෑවට තමයි පටන් ගන්නෙ මේ පාටි. ඉතින් සින්දු කියන්නේ මේ කියපු සින්දු ඔක්කොම කියනවා. ඉතින් අපේ තාත්තා හරිම කැමති රුක්මණී දේවිට. ඉතින් ওই විදිහට ඉන්න අතරතුරේදී ඇත්තටම මට හරි ආසාවක් ආවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. එතකොට රෝය ඉන්දනේ කිව්වා අපි ටොම්පචෝ කියන චිත්‍රපටිය කරමු කියලා. ඒකට අපි ආරාධනා කරා දේසි අක්කට, දේසි අක්කා මේකේ රඟපාන්න. ඉතින් මම හරි සන්තෝසයි. මගේ මුල්ම චිත්‍රපටිය එයත් එක්ක රඟපාන ලැබිච්ච එක එකක්. අනික එක නිෂ්පාදනය කරපු චිත්‍රපටියක චරිතයක් රඟපාන යාට දින්න එක. ඒ වගේම රෝය අධ්‍යක්ෂණය කරා කඩවුණු පොරොන්දුව නව නිර්මාණය. කියන්නේ දේසියක්කා මුලින්ම කරපු චිත්‍රපටිය තමයි කඩවුණු පොරොන්දුව. ඒකේ නව නිර්මාණය කරා රොයි අධ්‍යක්ෂණය කරා. ඉතින් ඒකේ එතකොට ඇත්තටම දේසියක්කා නැති වෙලා දේසියක්කාගේ චරිතය, රුක්මණී දේවිගේ චරිතය කරන්න ලැබුණේ මට. ඒක මං හිතන්නේ මගේ ජීවිතේ මට ලැබිච්ච ලොකුම ලොකු සම්මානය කියලා. ඒ වගේම මේ ලොකු ඉතිහාසයක් ඇත්තටම තියෙනවා දේසයක්කගේ මගේ අපේ පවුලයි. තියෙන්නේ මේ රුක්මණී දේවිය කඩවුණු පොරොන්දුවේ රඟපාපු චරිතය දෙවෙනි නිෂ්පාදනයේදී ඔබ රඟපෑ. දෙවෙනි නිෂ්පාදනයේදී රුක්මණී දේවිය එතකොට දේසයක්ක නැති වෙලා ඒ චරිතයට තෝරගත්තේ එඩිය අයියා කිව්වේ මේක කරන්න ඕනේ සුමනාම තමයි කියලා. ඉතින් රෝයි මාව තෝරගත්තා ඒ චිත්‍රපටියේ රුක්මණී දේවිගේ චරිතයට. මේ එදා රුක්මණී දේවිය කඩවුණු පොරොන්දුවේ ඇගේ රංගන කුසලතාවයේ විදහා දක්වූ ආකාරය. මගේ ලක්ෂණට මුලා වුණා. මම නුඹේ වස්තුවට මුලා වුණා. නමුත් අපි කළ වරදට පිළිපඩු රකුණේ මේ අසරණ බොළඳ දරුවයි. අපගේ මේ චරිතය අද ලෝකයේ වසන ස්ත්‍රීන්ගේ පිටින් පමණක් දිලිසෙන රූපයට මුලාවන තරුණන්ටත් පුරුෂයන්ගේ චරිත සුද්ධිය ගැන නොසොයා වස්තුව සොයන තරුණියන්ටත් ආදර්ශයක් වේවා. සැම්සන්, සැම්සන් මට සමාවෙන්. ඔව් සැම්සන්, මටත් සමාවෙන්. සැම්සන්, ලෝකයට දැන්වීම පිණිස නුඹට මම සමාව දී පුරුෂ වර්ගයා ඉතාමත්ම උතුම් වර්ගයක් බව ලොවට පාදා හැරීම පිණිස මේ මුළු සභාව ඉදිරියේ නුඹව මාගේ ජීවිතේ පංකාරිමින් මම පිළිගන්නවා. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයක් වෙන්නට කලින් එය වේදිකා නාට්‍යයක්. අත වශයෙන්ම එය මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදනයක්. එය තමයි චිත්‍රපටයක් බවට පත් වුණේ. දැන් රුක්මණී දේවිය කඩවුණු පොරොන්දුවට එන්න කලින් මිනර්වා නාට්‍ය කණ්ඩායමට යොමු වීමත් ඇගේ ජීවිතයේ තීරණාත්මක වෙනස් වීමේ අවධියක්. වන්නර මහත්මයා, ඒක ඒ සිද්ධිය කොහොමද ඇයට ලැබෙන්නේ, වාසනාව ලැබෙන්නේ කොහොමද? ඇත්තටම මිනර්වා නාට්‍යයි
සිරිසේන විමල වියරගේ තීටරුයි තමයි ඒ කාර්යයේ තරඟකාරීව රඟ දැක්වෙච්ච නාට්‍ය. හැබැයි මිනිස්සු අතුරු සිදුරු නැතුව රොක් වෙලා බැලුවේ මිනර්වා නාට්‍ය. දැන් රුක්මණී දේවි මිනර්වා නාට්‍ය කණ්ඩායමට එකතු කරගන්නේ අර ඒ කාලේ මේ ස්වභාවික විදිහටනේ නාට්‍ය පෙන්වුවේ. ඒතකොට ඒවායේ මේස පුටු මේ සාලයක් නම් ඒ සාලේ තියෙන පුටු මේස ඔක්කොම වේදිකාවේ තියෙනවා. එතකොට එක ජවනිකාවක ඉඳලා තව ජවනිකාවකට මාරු කරනකොට මේ පුටු මේස ඔක්කොම අස් කරලා නැවත ඊගාව ජවනිකාවට සුසු බාණ්ඩ ගේන්න ඕනේ. ඒ කියන්නේ එකම නාට්‍යයේ ජවනිකාවලට යන අතරතුර හිඩස්තියේ අර වේදිකාවේ විශාල බාණ්ඩ තොගයක් තිබුණා. එතකොට ඒ අතරතුරේදී ප්‍රේක්ෂකයින්ට සිද්ධ වෙනවා සෑහෙන වෙලාවක් ගත කරන්න මේස පුටු අයින් කරලා ඊගාව ජවනිකාවට ඕන කරන බඩු මුට්ටු ගේනකම්. ඉතින් මේ කාලය ගොඩක් ගත වෙන හින්දා ඒ අතරතුර තිරේ වහලා රුක්මණී දේවි ගීත ගායනා කරනවා. රුක්මණී දේවිය තෝරගත්තේ මුලින්ම අවතාරය කියන නාට්‍යයේ අර තිරේ වහලා තියෙන අතරතුරේ ප්‍රේක්ෂකයාට සින්දු කියන්නේ. ඒක රුක්මණී දේවි ගායිකාවක් හැටියට තමයි මිනර්වා නාට්‍ය කණ්ඩායමට එන්නේ. හැබැයි මේ නාට්‍ය එච්චර ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ නිසා ඇගේ ගායනය ජනප්‍රිය වෙනවා. එතකොට BW ජයමාන කල්පනා කරනවා මෙයාගේ සින්දුත් එක්ක නාට්‍යයක් කරොත් වඩාත් ජනප්‍රිය කරගන්න පුළුවන් කියලා. මේ නිසා රුක්මණී දේවිට ප්‍රධාන චරිතය දෙන්න තමයි කඩුවන් පොරොන්දු නාට්‍ය කරන්නේ. එතකොට මේ කඩුවන් පොරොන්දු නාට්‍යයේ ගී ගයමින් රඟපෑමේ වරම හම්බ වෙනවා රුක්මණී දේවිට. රුක්මණී දේවි එතකොට ওই මිනර්වා නාට්‍ය කණ්ඩායමේ කඩුවන් පොරොන්දු නාට්‍යයට එන්න කලින් රඟපාලා නැද්ද? රඟපාලා තිනවා. ඔය මායාවති, ජානකී හරණය, ආනන්ද විද්‍යාලයෙන් කරපු තවත් නාට්‍යක මේ නාට්‍ය ගන්නවක රඟපෑවා. දේශද්‍රෝහියෝ කියලා නාට්‍යයක රඟපෑවා ස්ටැන්ලි මල්ලවාරච්චිත් එක්ක. ස්ටැන්ලි මල්ලවාරච්චි තමයි BW ජයමාන ගාවට රුක්මණී දේවිව කැඳවන් ඇවිල්ලා බාර දෙන්න මිනර්වා නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ කරන්න කියලා. දේශද්‍රෝහිය කියන නාට්‍යය තමයි එකට රඟපෑවි ස්ටැන්ලි මල්ලවාරච්චි රුක්මණී දේවි. එතකොට මේ විදිහට තමයි ඇයට වරම් ලැබෙන්නේ මේ චිත්‍රපටයට එන්න. මොකද මිනර්වා නාට්‍ය හුඟක් සෙනගේන ජනප්‍රිය නාට්‍යයක් හින්ද SM නායකම් කල්පනා කරනවා මෙන්න මේ මිනර්වා නාට්‍ය කඩුවන පුරුදු චිත්‍රපටය ගත කරොත් අපිට හුඟක් සෙනග ගන්න පුළුවන් කියලා. චිත්‍රපටයකට තමන්ගේ නාට්‍යයක් මේ චිත්‍රපටය කරන ගන්න ඕන වෙන්නේ සිරිසේන විමල වීරට. හැබැයි ඔහුට කවුරුත් අතහිත දෙන්නේ නැහැ. හැබැයි මේ මිනර්වා නාට්‍ය ජනප්‍රියකම හින්දා නායකම් බොහොම අමාරුවෙන් ඇවිටිලි කරලා තමයි මේ චිත්‍රපට ගත කරන්න ඉල්ලගන්නේ. BW කැමති වෙන්නේ නැහැ මේ තරම් සල්ලි ලැබෙන නාට්‍යයක් චිත්‍රපටයකට දුන්නොත් එහෙම මේ ආදායම නැති වෙනවනේ. ඔව්. නායකම්ට හුඟක් ඇවිටිලි කරන්න සිද්ධ වුණා මේක චිත්‍රපට ගත කරන්න ඉල්ලගන්න. අන්තිමට BW කැමති වුණා. නාට්‍යයේ රංජනීගේ චරිතය කරපු හින්දා චිත්‍රපටයේ රංජනීගේ චරිතය කරන්න රුක්මණී දේවිට මේ නිසා වරම් ලැබුණා. හොඳයි. ඒ අය රංගනයට ආපු ගමන් මග ගායිකාවක් ලෙස දැක්වූ කුසලතාවේම තමයි ඇයට රංගනයට ආරාධනා කරන්නේ. අපේ ගායනය පැත්තෙන් ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් චන්ද්‍රලේඛා, ඔබ අද ගායන්නේ රුක්මණී දේවිය ගැයූ ගීත. මොකද මේ ගායනයේ දකින විශේෂත්වය මවිත? ඇයි මෙච්චර මේ ගායනයට අපි ඇදිලා යන්නේ රුක්මණී දේවියගේ? මම දකින විදිහට නම් ඇයට තියෙන්නේ ඇත්තටම හරිම විරල සහ කියන්නේ අමුතුම කටහඬක්. ඒක හැමෝටම පිහිටන එකක් නෙවෙයි. ඇගේ හඬ උච්ච ස්වරවලට පහසුවෙන් යනවද මොකද්ද අපිට විග්‍රහ කරන්න? නෑ, යම් කිසි ප්‍රමාණික උච්ච ස්වරවලට යනවා. නමුත් ඒක ඒ උච්ච ස්වරවලටද පහත ස්වරවලටද යන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ හඬේ තියෙන පුදුමය, ඒ කියන්නේ ඒ හඬ හරි අමුතුයි. ඒකයි විශේෂත්වය. මං හිතන්නේ ගායකයෙකුට හෝ ගායිකාවකට තමන්ගේ අන්‍යෝන්‍යතාවය පෙන්වන්න ඉතාම අවශ්‍යම දේ තමයි හඬ කියන එක. ඒ කියන්නේ ගායනය කරන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ලෝකේ ගායනා කළ හැකි ඕන තරම් අය ඉන්නවා. නමුත් හඬ නැත්තම් මං හිතන්නේ ඒක මිනිසුන්ගේ හදවතට කාවා දෙන්නේ නැහැ. හොඳයි. අපි අන්න සුදෝ ගීතය දැන් අපි ගායන සූදානම් චන්ද්‍රලේඛා සමග තිස්ස ජයවර්ධන, චන්ද්‍රලේඛා පෙරේරා, තිස්ස ජයවර්ධන ඒ ගීතය අප වෙනුවෙන් දැන් ගායනා කරමු. අන්න සුදෝ අර පාට බලා
ඇත්තවශයෙන්ම මේ අපේ ප්‍රේමනාත් කොඩිතුවක්ක මහත්මයා කාලකට පස්සේ බොහොම රසයක් තබ්ලාවෙන් අපිට ලබා දෙනවා. ටික කාලකට පස්සේ අපේ වැදිරේට ඇවිල්ලා ඉන්නේ. කොහොමනත් එතුමාගේ සංගීත අධ්‍යක්ෂණ යටතේ අද අපිට විවුරු ගීත රසක් ගායනා කරන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, රුක්මණී දේවියගේ ජීවිත පුරාවෘත්තය ඇය විසින් ලියලා තියෙනවා මගේ ජීවන විත්ති කියලා. මගේ අතේ තියෙන මේ පොත. මේ පොතේ හරි අපූර්ව විදිහකට ඇය දෙයක් කියනවා. අපේ ජීවිතයේදී අප මුහුණ දෙන සිද්ධීන්, කුඩා සිද්ධීන් පවා සමහර විට ජීවිතය වෙනස් කරන මහා සිද්ධීන් බවට පත්වෙන්නට පුළුවන්. කෙනෙක් ගමනක් යන්නට මගට බසිනවා. ඔහුට දුම්රිය මගහැරෙනවා. දුම්රිය එනකම් බලාගෙන ඉන්නවා. ඔහුට මුදල් පසුම්බියක් ලැබෙනවා. ඔහු එයින් කර්මාන්ත ශාලාවක් පටන් අරගන්නවා. ඒ කර්මාන්ත ශාලාව නිසා දහසකට පමණ රැකියාව ලැබෙනවා. ඒක වුණේ දුම්රිය පරක්කු වුණ නිසායි. එක සිද්ධියක් වැරදුන හින්දා තමයි මේ දේ වුණේ. හැබැයි ඒ මුදල් පසුම්බිය සූදුකාරයෙකුට අහු වුණොත් එහෙම කර්මාන්ත ශාලාවක් හැදෙන්නේ නැහැ. දහස් ගානකට රැකියාවක් ලැබෙන්නේත් නැහැ. එඩීගේත් මගේත් හමුවීමද ඒ වගේ අහඹු සිදුවීමක්. එඩි ජයමාන්න මුණගැහීම ඇගේ ජීවිතයේ වෙනසකට පත් කළ එක් සිදුවීමක්. ඒ ආදර වෘතාන්තයේ ආරම්භයත් අපි මතක් කරොත් රිඩුවන්ඩර් මහත්මය. ඇත්තටම එඩි ජයමාන්න මුණගැහෙන්නේ මේ BAW ගේ සම්බන්ධයත් එක්ක. දැන් අපි චිත්‍රපටි පටන් ගන්නේ මේ දකුණු ඉන්දියානු චිත්‍රපට දිහා බලාගෙන තමයි අපි මේ චිත්‍රපට හදන්නේ. ඒතුර මේ චිත්‍රපටවල තියෙන කතන්දර අර අපි වට්ටෝරුව කියලා කියන්නේ විකට ජවනිකා තියෙනවා, ෆයිට් තියෙනවා, ප්‍රේම කතාවක් තියෙනවා, දුෂ්ටයෙක් ඉන්නවා, මේ හොඳ ස්ථිරසාර ප්‍රේමවන්තයෙක් ඉන්නවා, මේ වගේ තමයි තියෙන්නේ. දැන් මේ චිත්‍රපටවල විකට චරිතයක් තියෙනවා. දැන් මේ විකට චරිතයට තමයි BAW ඇතුල් වෙන්නේ. දැන් ඇත්තටම මේ විහිළු කියන එක අපි බොහොම
පල්ලෙහාට දාලා සැලකුවට මේ භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ හාස්‍ය කියලා නවනළු රසවල එකක්. එතකොට මේ හාස්‍ය තියෙනවා. එතකොට සංස්කෘත නාට්‍යයේ විදූෂක කෙනෙක් ඉන්නවා, විහිළුකාරයෙක් ඉන්නවා. අර ඉතාලම ගැඹුරු කතන්දරේ අනාතරතුරේ විහිළු කරන්න එනවා. ඉතින් මේක අර දකුණු ඉන්දියානු ආභාෂයේ හින්දා ටිකක් අවරගණේ තමයි මේවා ඇතුල් වෙන්නේ. අර කුස්සියේ නෝනාගේ යාලේ, ගේ මැද්ද සාලේ, අපි දෙන්නගේ යාලේ මෙන්න කුස්සිය මුල්ලේ. ඉතින් මේවා අර ඉදිරිපත් කරමු විලාසයේ මේ මූලික කතාවට මේක සම්බන්ධ වුන්නේ නැහැ. කෙසේ වෙතත් මේ විකට ජවනිකාවලට තමයි B.A.W. ජයමාන්න සම්බන්ධ කරගන්නේ. මේකත් එක්ක තමයි රුක්මණී දේවිත් එක්ක මේ අයි හොඳයිය ආරම්භ වෙලා විවාහ වෙන්නේ. ඊට පස්සේ උන් දෙදෙනා මේ කලාලෝකයේ සෑහෙන දිග ගමනක් යනවා. ලොකු විදිහක දිග ගමනක් යනවා. ඇත්තටම එඩි රුක්මණී කියන්නේ මේ එක යුගල පදයක් බවට පත් වෙනවා. සිංහල සිනමාවේ එඩි රුක්මණී කියන්නේ එක යුගල පදයක්. එඩි කිව්වම රුක්මණී දේවිගේ නමත් ඒකත් එක්ක ඇඳිලා කියවෙන තත්ත්වයට එනවා. ඔව්. මේ ඒ විවාහය ඒ ඡායාරූපය බොහොම දුර්ලභ ඡායාරූපයක්. මේ ඡායාරූප බලන්න ඒවා එකතු කරපු තැනක් තියෙනවා. ඒ ගැන තව ටිකකින් මම කියන්න. මේ අමරසිංහ මහත්මිය දැන් දේසි අක්කා දැන් මේ පේන්නේ ඇගේ විවාහ මංගලෝත්සවයේ ඡායාරූපය. දැන් ඔබ කිව්වා ඇය බොහොම සංවේදී කාන්තාවක් කියලා. දැන් අපි අහලා තිනවා ඉල්ලුවොත් දෙයක් කරේ තියෙන මාළි වුණත් ගලවලා දෙන තරම් දානේට හිත ඇති චරිතයක් කියලා. ඒකම සමහර වෙලාවට ඇයව මේ ඇයට ලැබෙන්න ඕන දේවල් නොලබුණු තැන්වලට පත් වුණාද? ඇගේ මේ නිහතමානිකම සහ එච්චර හඹා යන නැති ගතිය. ඔව්. ඇත්තටම කිව්වොත් දේශයක්ක කියන්නේ තමන් මොන හරි කකා හිටියත් කවුරු හරි දැක්කොත් ඒක ඉල්ලන්න ඕනේ නැහැ. එන්න එන්න කියලා ඉඳ ගන්න කියලා ඒක බෙදා හදාගෙන කනවා. ඒ වගේම තමයි තමන්ට යම්කිසි චරිතයක් හම්බුනහම ඒ චරිතයට තවත් කෙනෙක් යොදා ගන්නවා කියලා නිකන් හරි ආරංචියක් ආවොත් අනේ රොයි මං එක මේකෙන් අයින් වෙන්නම් එයාව ගන්න පුළුවන් නම් ගන්න කමක් නැහැ කියලා. අන්න ඒ වගේ පරිත්‍යාගශීලීකම සහ අවංකකම ඒ වගේම එයාට හරි දුකක් හිතුණත් ඒ දුක පෙන්වන්නේ නැහැ එයා හිතින්. කිසිම දෙයක් එයා කියන්නෙත් නැහැ. ඉතින් මට මතකයි එඩී අයියා කියනවා එඩී ජයමාන සුමනා ඔයා දේසියක්කත් එක්ක නිකන් එකට බැඳිලා වගේ හිටියා ඒ කාලේ. ඒක නිසා සිවම්මා ධනපාල කඩුණු පොරොන්දුව ඒවා නාට්‍ය වශයෙන් මුලින් කරනකොට ඇත්තරම ඒගොල්ලන් තෝරගත්තේ මාව. මම රුක්මණී දේවී වගේ දේවිගේ චරිතය කරේ ස්ටේජ් එකේ ලංකාවේ හැම තැනම ගිහිල්ලා සින්දු කියමින් එතනින් ගිහම දේසියක්ක කරපු ඒ රඟපෑම් ඔක්කොම මට ස්ටේජ් වල කරන්න උනා. මං හිතන්නේ ඔය කඩුණු පොරොන්දුව චිත්‍රපටියේ කරන්න ඉස්සෙල්ලා ඔය චිත්‍රපටියට ඉස්සෙල්ලා කඩුණු පොරොන්දුව ස්ටේජ් වල පෙන්නවා හැම ලංකාවේ හැම තැනම. ඒ වගේම දේසියක්ක කරපු සිවම්මා ධනපාලගේ සිවම්මගේ චරිතයත් කරේ මම. ඉතින් එඩියේය කියන්නේ සුමනා දේසියක්ක කරපු හැම චරිතයක්ම ඔයාට කරන්න පුළුවන්, ඔයා එක කරන්න. ඉතින් ඒකත් මම ලැබපු ලොකුම භාගයක්. මම නම් දන්නේ නැහැ ඇයි කියලා ඒක. දේසියක්ක කරපු ෆිල්ම් එකක් චිත්‍රපටි දැන් ඒ දවස්වල දැන් දකින්න ඇති. ඒ දවස්වල තිබිච්ච විදිහට දෙබස් නෙමෙයි. ඒ ඔක්කොම වෙනස් කරලා තමයි රොයි හැදුවේ. ඒ කතා තේමාව අරගෙන නව නිර්මාණයක් තමයි කරේ. ඉතින් එඩි අයියා හරි කැමති ඒ චිත්‍රපටියටත්. එඩි අයියාගේ මුල්ම චිත්‍රපටියත් කඩුණු පොරොන්දුව, අවසාන චිත්‍රපටියත් නව කඩුණු පොරොන්දුව. හොඳයි. අපේ හිතවත් ප්‍රේමනාථ කොටිතුවක්කු මහත්මයා ඉන්නවා. කොහොමද රුක්මණී දේවිය සමග මොන විදිහටද කලා නිර්මාණවලට දායක වෙන්න ලැබුණේ? සමිත මම ඉස්සල්ලාම දේවිය දැක්කේ අපේ ගෙදරට ආවා. මම තාත්තා ඉන්නදී මට මරගෙදිර සුමනා දන්ව ඇති මල්යානාව කියලා ඉස්සර ඒකට රඟපාපු නාට්‍යයක් තිබ්බා. ඒක අපේ කෑගලු ප්‍රදේශයේ වේදිකාගත කෙරුවා. එදා එඩිජාමාන් අයියත් දේශියක්කත් ජෝබ් වික්‍රම මහත්තයන්තර මතකයි ඒ කට්ටිය දර්ශනෙට ඇවිල්ලා දර්ශනෙ පටන් ගන්න ඉස්සෙල්ලා මගේ තාත්තා ගෙදර ඉන්නවා කියලා ආරංචිලා ගෙදර ආවා. ඇවිල්ලා තාත්තට ආචාර කළා ගොඩක් සාමාන්‍යයෙන් පය භාගයක් විතර වගේ හිටියා. ඉඳලා එදා තමයි මම පළවෙනිම දැක්කේ මගේ ඔටෝග්‍රාෆි එකේ තසනු කෙරුවා. ඉන් පස්සේ රොක්සාමි මහත්මයාගේ චිත්‍රපටියක ගීතයකට මට වාදනය කරන්න හම්බ වුණා.
දැන් මේ ශාම ෆිරංජි කියන්නේ මැවිලා පෙනී විගීතය දෙවනියට පටිගත කිරි කියන්නේ ඔරිජිනල් එක නෙමෙයි දෙවනියට පටිගත කරනකොට මට ඒකට වාදනය කරන්නත් අවස්ථාව ලැබුණා ක්ලාස් විදියට දැන් තමයි ඒක සංගීත ගීත පටිගත කරන්න ආපු වෙලාවට රුක්මනී දේවිය මේ ස්ටුඩියෝ එකේම කොහොමද ඔබත් එක්ක ශාන කීවාගේ මේ ඒ වගේ හරිම නිහතමානී කාන්තාවක් මට දැන් මතකයි මම ශ්‍රී බුද්ධකාය විහාරයේ ගීතයට මම වාදනය කරුවා කරලා මම කියුබිකල් එකට ඇවිල්ලා දේශයක් අහන්නවා මම කොහොමද දේශයක් අහන්නේ කියලා මොනවද කොල්ලෝ කියන්නේ කියලා මම ගැහුවා පිටට එක. එලා හරිම නිහතමානී අත්ත වශයෙන් මේ වැඩසටහනත් මම හරි ආදරෙන් කරන්නේ ආ මතක් වෙනවා මට හැම වෙලාවෙම ඒ තරම් මේ හිතවත් කාන්තාවක්. ඒ වගේම ඉතින් දක්ෂකමේ නම් අඩුවක් කියන්න නැහෙනි. හොඳයි අපි එමනම් එදා මැවිලා පෙනෙන රූපේ දෙවන පටිගත කිරීමටත් වාදනය කරපු අපේ ප්‍රේමනාත් කොළිතුවක්කු මහත්මයා අද අපේ මැදිරි ඉන්නකත් අපිට වාසනාවක් අපි එමනම් මේ ගීතය ගායන ආරාධනා කරනවා සුරංජි ශාමලි ඔබට
කැලෑහඳ චිත්‍රපටයේ රුක්මණී දේවිය ගැයූ ඒ ගීතය අපිට මතක් වෙනකොට රුක්මණී දේවියගේ මේ රූපයත් මැවිලා පේනවා. ඇත්තටම මේ මේ මගේ අතේ තියෙන්නේ මේ කුරුවිට මණ්ඩාර මහත්තයා මේ මේ මේකත් කැලෑහඳ කැලෑහඳ චිත්‍රපටයේ ජවනිකාවක්. මේ මේ ඇගේ ඉතාම ජනප්‍රියයි මේ කැලෙන්ඩර් වලත් හරියට මුද්‍රණය වුණා වේවි. දැන් මේ ඇගේ මගේ මතක විත්ති නැත්නම් මගේ විත්ති ජීවන විත්ති පොතේ ඇගේ පිටකවරේට දාලා තියෙන මේ මේ රූපේ බොහොම ප්‍රසිද්ධයි මේක කැලෑහඳේ. ඈ එතකොට ලංකාවේ මේ නවකතාවලින් ඇත්තටම මේ සිනමාවට නැගුණු පළවෙනි නවකතාව කැලෑහඳ. ඇත්තටම මේ W.S. සිල්වාශූරින්ගේ කැලෑහඳ මේ සිනමා කෘතියක් විදිහට සිනමාවට නැගීමෙන් පස්සේ බොහෝ නවකතා සිනමා නිර්මාණ විදිහට නිර්මාණය වුණා. කොහොම වුණත් මේ කීර්ති පැස්කල් මහත්මයා අපිත් එක්ක ඉන්න වෙලාවේ දැන් රුක්මණී දේවියගේ අර අපි අහපු ගායන ස්වරය ටික ටික වෙනස් වෙලා අමුතුම ස්වරයක් කියලා කණ්ඩායම් සංගීතයේ ගීත ගායකවක් විදිහටත් වෙනස් වුණා නේද? ඔව් සමිත, දැන් අපි ඒක ගායනය කරන්න යන කෙනා තමයි විශේෂයෙන් තේරෙන්නේ. මොකද සංගීත පිළිබඳව අවබෝධයක් තියෙන කෙනාට තමයි තේරෙන්නේ කොයිතරම් අසීරුද ඇගේ ගායනය ගායනා කරපු ගීත කියන එක. මොකද ඇය ගත්ත ඒ අලංකාර එහෙම නැත්නම් මුර්කි එහෙම නැත්නම් ඇයට තිබුණු ඒ දක්ෂතාවය එහෙම නැත්නම් ඒ ඇය ඒ ගීතයට දෙන හැඟීම ඒක ඉතාමත් හරිම ඉතාමත් අගය කළ යුතු දෙයක්. මොකද හේතුව ඔය දැන් ඇය ගීත චිත්‍රපටවල ගීත ගායනා කර අවධියේ ඇය ඒවා කොහොම ඉගෙන ගත්තද කියලා හිතාගන්න බෑ. මොකද ඒ දක්ෂතාවයේ කොහෙන්ද ආපු එකක්ද කියන එක. ඒ කියන්නේ සහජයෙන්ම ගෙනාපු උපත්තියෙන්ම ගෙනාපු දක්ෂතාවයක් ඇයට තිබුණා. මේකේ විශේෂත්වය තමයි පසු කලක ඇයට නෙවිල් ප්‍රනාන්දු මහත්මයා මුණගැහෙනවා මේ 60 දශකයේදී මේ කණ්ඩායම් සංගීතයේ මේ ඔව් ලොස් කැබලරෝස් කියන සංගීත කණ්ඩායමත් එක්ක. එතුමා මේගේ ගායන ශෛලිය සම්පූර්ණ වෙනස් කරනවා. අර එතෙක් කල් ගායනා කරපු ඒ ශෛලිය වෙනස් කරලා බටහිර ආරයට ඇයගේ ගීත ශෛලියක් ගොඩනගනවා. මේ ගීත ශෛලිය තුළ ඇයට තියෙන මේ බටහිර ආරයේ තියෙන තාක්ෂණික ක්‍රම ඇය හරියටම ගායනා කරනවා. ඒකයි දැන් ඇයට තියෙන දක්ෂතාවය කියන්නේ ඒකයි. දැන් අර සමහර විට සම්පූර්ණයෙන්ම කරකවල අනිත් පැත්ත හැරවෝ වගේ වැඩක් මේක. ඉතින් ඒ හැකියාව තුළින් ඇයට තියෙන තවත් වෙනම පැත්තක් ගායනයට තියෙන පැත්තක් ඇය පෙන්නනවා මේ මැණිකෝ බෙසිනාවෙන් මල්බර හිමිදිරියේ. දැන් නූර්ති ගායනයෙන් තිබ්බ ඒ අච්චුවෙන් සම්පූර්ණයෙන්ම මිදෙලා වෙනස් බටහිර ආරකටම යනවා. ආරකට යනවා. නමුත් ඇයට ආරක බැරි වෙනව නෙමෙයි. නමුත් ඇයට තියෙන වෙනත් තව පැතිකඩක් සම්පූර්ණයෙන්ම විවෘත කරනවා. ඇයට මෙන්න මේවත් ගායනා කරන්න පුළුවන් කියන එක. ඒක කලේ ඇත්තටම නෙවිල් ප්‍රනාන්දු කියන අපේ ප්‍රවීණ සංගීතඥයා තමයි ඒ දක්ෂතාවය ඇගෙන් එළියට අරගෙන පෙන්වන්නේ අපි. ඔව්. ඇත්තටම රුක්මණී දේවියගේ ජීවිතයේ පැතිකඩ අතරින් ගායිකාවක් විදිහට දක්වූ කුසලතාවේ ගැනයි ඒ වෙනස ගැනයි ඇත්තටම අපි කතා කරේ. තවත් ඇගේ ජීවිතය ගැන කතා කරන්න බොහෝ දේ තිබෙනවා. අපි රුක්මණී දේවියගේ ජීවිතය ගැන කතා කරමින් ඉන්නේ හේතුව 41 වෙනි ගුණ සමරුව සඳහා මේ දිනවල වැඩ කටයුතු සූදානම් වෙනවා. ඇත්තටම ඇගේ නිර්මාණශීලීත්වය දායකත්වය කලාක්ෂේත්‍රයේ සඳහා තිබූ කැපවීම පිළිබඳ අපි කතා කරමින් ඉන්නේ. තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා අපි දැක්කා මේ මිට කලින් දැකපු මේ රුක්මණී දේවිය රඟපාපු බොහෝ රංගනවල තිබුණේ මුල්කාලීනව අධිතාත්වික රංගනයක් නේද? දෙබස් උච්චාරණය, අංග චලන හැසිරවීම බොහොම අධිතාක්ෂණික මේ අධිතාත්වික රංගනයක් ඇත්ත වශයෙන්ම දැක්කේ. මේක බොහෝ වෙලාවට මේ දෙමළ චිත්‍රපටවල තිබෙන හුරුව නිසා දෝ දන්නේ නැහැ. නමුත් මේකමද ඇගේ රංගන ජීවිතයේ දිගටම තිබුණු ක්‍රමය? මොකක් හරි මේ රටාවේ වෙනසක් වුණාද පසු කාලීනව? මේ ඇත්තටම අර දකුණු ඉන්දියානු සිනමා ආභාසයෙන් තමයි මේක වුණේ. දකුණු ඉන්දියානු චිත්‍රපටවල එවකට තිබුණේ ඉතාම අවරගණයේ රඟපෑම් ක්‍රමවේදයක්. ඉතින් ඒ එකම මේ දෙබස් ලිව්ව අපි අමාර දෙබස් කණ්ඩ දැක්කා. ඒ වාර පොතේ භාෂාවෙන් ලියපු දෙබස්. ඒවා කියවමින් මේ බොහොම යථාර්ථ රූපවාදී මේ රංගනයක් කරන්න බෑ. මේ නිකන් පොතේ භාෂාවෙන් කතා කර කර. ඉතින් ඒ තිරනාටකය කියලා එකක් තිබුණ නෑ.
මේ චරිත බොහොම වර්ග චරිත. ඉතින් මේවත් එක්ක අර දෙමළ ඉන්දියානු අධ්‍යක්ෂකවරු මේකොල් මේ නළුනිලියන් මෙහෙව්වේ අර දකුණු ඉන්දියානු සිනමා ක්‍රමයට තමයි. ඉතින් මේ නිසා රුක්මිණී දේවීට ඒකෙන් ගැලවෙන්න බැරි වුණා. ඇත්තටම රුක්මිණී දේවීට වෙච්ච ලොකුම අවාසනාව තමයි ඇගේ ජන්මයෙන් ලැබුණු ඒ ගායන කුසලතාව හරි හැටි පෙන්න ගන්නවත් රංගන කුසලතාව පෙන්න ගන්නවත් ලැබුණ නෑ. මොකද මේ අධ්‍යක්ෂකවරුන්ගේ සිරකාරියක් බවට පත් වුණා. ඇත්තටම පසුකාලීනව තමයි ඇයට හම්බ වෙන්නේ රංගනය ගැන උපදෙස් දෙන්න පුළුවන් අධ්‍යක්ෂකවරු කීප දෙනෙක්. දැන් ධම්ම ජාගරණ දැන් මිනර්වා නාට්‍යවල BW කරඟ පාලා අවසාන කාලයේ ඇයට වාසනාව ලැබෙනවා ධම්ම ජාගරණ එක්ක විස්මුහුණු කියන නාට්‍ය මේ නාට්‍ය රඟපාන. ඒක ටෙන්සි විලියම්ස්ගේ ද ස්ට්‍රීට් කා නේම් ඩිසයර් කියන නාට්‍යයේ අනුවර්තනයක්. මේකෙදි ධම්ම ජාගරණ උත්සාහ කරනවා ඇගෙන් යථාරූපී රංගනයක් ලබා ගන්න. මං හිතන්නේ ඔහු සමත් වෙනවා ඒ නාට්‍යයේදී හොඳ රංගනයක් ඇගෙන් ලබා ගන්න. ඒ වගේම අහසින් පොළොවට වගේ චිත්‍රපටයක් දක්වාම ආර අධි තාත්වික රංගනයේදීලා ලෙස්ටර් ජේම්ස් පීරිස් අවසාන කාලයේදී අහසින් ගවුර අහස් ගවුර මේ අහස් ගවු නෙවෙයි අහසින් පොළොවට චිත්‍රපටයේදී එක්තරා ප්‍රමාණයකට වැහැඩගස්ස ගන්නවා. නමුත් මං හිතන්නේ එක චිත්‍රපටයෙන් අර වැටුණු අච්චුවෙන් ගොඩ ගන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාටත් හම්බ වෙන්නේ නැහැ. අර අධිතාත්වික රංගනයේ තමයි ඇයි යෙදුනේ. හොඳයි. ඒ තමයි මේ ඇගේ රංගන විලාසයේ විකසනය සිදු වුණු ආකාරය වෙනස් වීම සිදු වුණු ආකාරය මොකද මිනර්වා නාට්‍ය කණ්ඩායමේ තිබ්බ ඒ අච්චුවෙන් මිදිලා නමුත් ඇය පසු කාලීනව යම් තාත්වික රංගන ස්වරූපයකට යොමු වුණු බව අපිට කරුණු අතවශ්‍යම අතිශය හොයලා බලනකොට දැනගන්න පුළුවන්. දැන් තවත් මේ දේශියක්ක නැත්තම් රුක්මිණී දේවිය සමග ළඟ ඇසුරක් තිබුණු ආදරය කරන අතවශ්‍යම ඇය රසිකාවියක් දේශියක්කගේ මේ ඔබතුමියගේ මේ මතකයක් පොඩ්ඩක් අලුත් කරමු. දේශියක්ක එක තිබුණු අතවශ්‍යම රුක්මිණී දේවිය ඇසුරු කරන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ තරම් භාගයක් මට තිබුණේ නැහැ. නමුත් ඒ කාලේ අපට හිටපු වීර චරිතය. එතකොට ඒ කාලේ සමාජයේ කාන්තාවන්ට ගීත ගායනා කරන්න, රඟපාන්න ඒ වගේ අවස්ථාවන් ලැබුණේ බොහොම විරලව. කොටින්ම රුක්මිණී දේවිය ඒ සමාජයේ ගීත ගායනා කරන කාලේ රඟපාණ්ඩේම ගොඩක් අවස්ථාවන් තිබුණේ නැහැ කාන්තාවන්ට. නමුත් එයා චිත්‍රපටවල රඟපාලා ගීත ගායනා කරලා ඉදිරියට එනකොට අපිට ඇය වීර චරිතයක් වුණා. අදහගන්න බැරි වුණා ඇගේ ලස්සන, ඇගේ කටහඬ, ඇගේ රඟපාන විලාසය. ඉතින් අපි හරියට අගය කරා. මම පාසල ඇරලා ආවම යුනිෆෝම් එක පිටින් දුවන්නේ ගුවන්විදුලි ළඟට. අපට රූපවාහිනී තිබුණේ නැහැ ඒ කාලේ. ඉතින් සින්දු අහනකොට රුක්මිණී දේවගේ සින්දු 4-5ක් යනවාමයි. ඉතින් ඒව ඇහුවා, හරියට ආදරය කරා. මගේ වීර චරිතය උනේ රුක්මිණී දේවි. ඒ වගේම මේ කැලෑහඳ චිත්‍රපටය නැරඹුවා. ඉතින් නරඹලා අන්තිමට රුක්මිණී දේවිය ගඟේ වැටිලා ගඟට පැනලා එයා මැරෙනවා. මං ඇති වෙන්න ඇඬුවා. ඒ තමයි රසික ප්‍රසාදයනේ. ඔව් ඒකයි. අපේ කෙනෙක් අනිවාර්යෙන්. ඊළඟට අපිට දැන් එහෙනම් රුක්මිණී දේවියගේ ඔබේ හිතගත් ගීතයක් අහන්න පුළුවන් නේද? හොඳයි. ඊට කලින් අපි පොඩ්ඩක් බලමු රුක්මිණී දේවිය ඇගේ මියුරු හඬින් අපිව රස ගැන්වූ ආකාරය. Thank you.
ඔව් ඒ ඇගේ ගායන කුසලතාවේ අපේ හිතගත ගීතයක් දැන් මේ අපි ආරාධනා කරනවා ඉන්ද්‍රා ජයන්ති ප්‍රනාන්දු ඔබට රුක්මණි දේවිය ගැයූ මේ මියුරු ගීතය ගායන්න ජයන්ති රසිකාවියක් රුක්මණි දේවියගේ ඒ වගේම ඇයට ආදරය කරපු අපේ ආදරණීය හිතවතියක් ඉතින් මේ මතකය අලුත් කරන්න තමයි ගීතය ගායනා කරේ ආදරය ප්‍රකාශ කරන්න වසර ගණනාවකට පස්සේ ඇය අපෙන් වෙන් වෙලා ගියත් ওই ගීත ගායන කොට රුක්මණි දේවිය ලියාගෙන තියෙන ඉංග්‍රීසියෙන් සිංහල වචන ඔව් ඇත්තටම අන්තිමට ඔය මාදර තීච්ච ප්‍රසංගයටත් ඒ ගීතේ ගායනා කරන්න ලැස් මේ ගායනා කළේ ඉංග්‍රීසියෙන් ලියාගෙන ඒ අනතුරෙන් පස්සේ ඒ වෑන් එකේ තිබුණා ඉංග්‍රීසියෙන් ඒ වචන ලියාගත්ත කඩදාසියක් ඇත්තටම දැන් ඒ ඉංග්‍රීසියෙන් ලියාගෙන ඒ සිංහලෙන් උච්චාරණය කරපු විදිහ කිසිම වචනයක්
සිංහල හරි උච්චාරණයෙන් තොරව ඇය ඒ වැරද්දක් කරලා නැහැ. ඇයට කතා කරන්න හොඳට පුළුවන්කම් තිබුණා. හැබැයි අර සිංහල අකුරින් කියව ගන්න බැරිකම තමයි තිබුණේ. ඉතාම නිවැරදිව සිංහල උච්චාරණය කරන සමහර වෙලාවට අපිටත් වඩා හොඳට ඇය සිංහල උච්චාරණය කරා කියලා කියන්න පුළුවන් මේ ගීතවල අහන්න. දැන් රුක්මනී දේවිය ලංකාව තුළ විතරද ජනප්‍රිය කියලා කෙනෙක් ප්‍රශ්නයක් මතු කරොත් ඒකට දෙන්න උත්තරේ නැහැ. ඇය ලංකාව තුළ පමණක් නෙමෙයි ජනප්‍රිය වුණේ. ඇය අපේ මේ කොදුවෙන් නැත්තම් අපේ දිවයිනෙන් එළියට ගිහින් ඇගේ ජනප්‍රියත්වය විහිදුවාලු කලා ශිල්පිනියක්. ඇයට මොන වගේ පිටරට ප්‍රසාදයක්ද ලැබුණේ? ඇත්තටම ලංකාවෙන් එළියට අපේ සිනමාව අරංගියේ පළවෙනි කාන්තාවනේ පළවෙනි ශිල්පය ශිල්පියා හැටියට ගණන් ගන්න පුළුවන් රුක්මනී දේවි. ෆිල්ම් ෆෙයා සංගරාවේ ඉන්දියාවේ සිනමාවට කැපුණු ෆිල්ම් ෆෙයා සංගරාවේ ඉන්දියානු නොවන නිලියකගේ කවර් පේජ් එකක් එහෙම නැත්නම් කවරේ කතාවක් ගියා නම් ඒ රුක්මනී දේවිගේ. රුක්මනී දේවිගේ තමයි ෆිල්ම් ෆෙයා කවරයක් ගිහින් තියෙන්නේ ඉන්දියානු නොවන නිලියකගේ. ඒතකොට ඒ වගේම තමයි ෆිල්ම් ෆෙයා සංගරාවේ විශේෂාංගයක් පටන් ගන්නවා මයි ලයික්ස් ඇන් මයි ඩිස්ලයික්ස් කියලා. මම කැමති දේ සහ මං අකමැති දේ. ඒ විශේෂාංගය පටන් ගන්න රුක්මනී දේවිගේ. පළවෙනියෙන්ම රුක්මනී දේවි කැමති අකමැති දේ තමයි ෆිල්ම් ෆෙයා සංගරාවේ පළවෙනි විශේෂාංගය යන්නේ. ඒ විශේෂාංගයේ ඉන්දියානු නිලියන්ට අවස්ථාවක් ලැබෙන්නේ ඊට පස්සේ දෙවනුව. ඉතින් ඒ වගේ විශේෂත්වයක් තිබුණා. ඇත්තටම එයා ඉන්දියාවේ අවුරුදු 7ක් විතර පදිංචිව හිටියා. ඇයට දෙමහල් ගොඩනැගිල්ලක් තිබුණා අඩයාරවල. එපමණක් නෙවෙයි ඒ දවස්වල ජපන් කාර් තිබුණේ මේ බ්‍රිතාන්‍ය නිෂ්පාදිත කාර් තුනක් තිබුණා. ඒකම ඉන්දියාවේ මහා ධනවතුන්ට තමයි ගුර්කාවරවකුගේ මේ සිකියුරිටි එහෙම නැත්නම් ආරක්ෂාව සපයලා තිබුණේ. අඩයාරවල තිබුණු එඩීගේ රුක්මනීගේ නිවසට ගුර්කාවරු දෙන්නෙක් ආරක්ෂාවට යොදලා තිබුණා. දැන් ඇයි ඔවුන් ඉන්දියාවට ගිහිල්ලා එහි පදිංචිනේ? මොකද හේතුව? මොකද අපේ චිත්‍රපටි හැදුවේ ඉන්දියාවේ. ගීත පටිගත කරේ ඉන්දියාවේ. රංගපෑවේ ඉන්දියාවේ. සින මුළු චිත්‍රපටයම හැදුනේ මේ දකුණු ඉන්දියානු චිත්‍රාගාරවල. ඉතින් අපේ ශිල්පීන්ට යන්න සිද්ධ වෙන සමහර ගායිකාවන්ට දැන් ඉන්ද්‍රාණී විජේබණ්ඩාරට මුලින්ම චිත්‍රපටයක ගීත ගායනා කරන්න අවස්ථාව වුණාම ඉන්දියාවට යන්න තියෙන හින්දා ඒ අවස්ථාව නැති වෙනවා. එතකොට එහි නැවතිලාම ස්ථිර නිවසක් තියෙනවා, ආරක්ෂාවක් තියෙනවා රජයෙන් සපයපු. ඔව්. එවැනි බොහෝ බලපරාක්‍රමයක් එක්ක තමයි රුක්මනී දේවි ඉන්දියාවේ ස්ථානගත වෙන්නේ. ඔව්. ඇයට දිගටම චිත්‍රපට තිබුණානේ. ඒක නිසා දැන් එක චිත්‍රපටයක කලාතුරකින් රඟපාන කෙනෙකුට ඉන්දියාවේ ගියත් තියාගන්න බෑ. හැබැයි නිරන්තරයෙන්ම ඇයට හැම චිත්‍රපටයකම ප්‍රධාන චරිතය තියෙන හින්දා ගී ගායනද තියෙනවා, රඟපාන්න තියෙනවා. ඒක හින්දා නිතර යන එනවට වඩා ලේසි මං හිතන්නේ. ඒක හින්දා වෙන්නේ අවුරුදු 7ක් ඒ සුවිසල් නිවාසයේ හිටියේ. දැන් කාන්තාවන්ගේ ආශාවන් ඇලීම් බැඳීම් විවිධ විදිහට වෙනස් වෙනවා. රුක්මනී දේවිය බොහෝ වෙලාවට මේ මල්වලට වැඩි කැමැත්තක් තිබුණා. මොන මල්වලටද වැඩිපුර කැමැත්තක්? ඇත්තම කිව්වොත් අපේ ගේ ඉස්සරහා පිට තියෙන දැන් දේශයක් එනවනේ අපේ ගෙදර නවතින්න. ආවහම අපේ ගෙදර ඉස්සරහා පිට සමන් පිච්ච මල් තියෙනවා. ඉතින් රෑට අපි නිදාගන්නකොට සුමනා ගිහිල්ලා සමන් පිච්ච මල් ටිකක් කඩන් එන්න කියලා ඒ මල් කඩන ඇවිල්ලා එයා නිදාගන්න මායියයි නිදාගන්න ඇඳේ වටේට දානවා. දාලා ඉවරලා ඒකේ සුවඳට හරි කැමතිය. එක දවසක් කියනවා එයා මාත් එක්ක, සුමනා මං කවද හරි මැරිච්ච දාට ඔයා මට මගේ පෙට්ටියට පිච්ච මල් දාන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම දේශයක්කාට දේශයක්කා නැති වෙනකොට අපි කැනඩාවේ ඉඳලා රෝයිමායි ආව ගමන්ම ජෝතිපාලගේ චිත්‍රපටියට අපිට යන්න වුණා මස්කෙලියට. ෆ්ලයිට් එකෙන් බැස්ස ගමන්ම ජෝතිකර වැඩි ඒගොල්ලන්ගේ වාහනයක දාගෙන අපි දෙන්නව එක්කන් ගියා මස්කෙලියට. ඉතින් මට දේශයක්කාට දෙන්න බැරුණා ඒ ගෙනාපු තෑගි කිසි දෙයක්. එතකොට මේකේ මස්කෙලියේ අපි ෂූටිං කර කර ඉන්න අතරතුරේදී තමයි මේ ඇක්සිඩන්ට් එකක් වුණා කියලා කිව්වේ. කිව්වහම මායි රෝයි එවලෙම ජෝතිර තරහද ගියා මං හිතන්නේ. එවලෙම ෂූටිං පැක් කරා අපි දෙන්න ආවා කොළඹ. එනකොට රෑ ඇති 12 මාට 1ට 2ට වගේ. ඉතින් අර දේශයක්ක කියපු දේ මගේ ඔළුවට ආපු හින්දා අපි ගිහිල්ලා සෙන්ට් ඇන්තනීස් පල්ලිය ඉස්සරහා පිට තිවිච්ච කඩවල් වලට ගහලා පිච්චමල් ගොඩාක් ගත්තා. ඉතින් ඒ ටික ගිහින් දේශයක්කගේ
පෙට්ටියට දැම්ම විතරයි මට මතක. මන් දන්නෑ මට මොනව වුණාද කියලා. රොයිනෙන කියනවා එතනම ෆේන්ටුනාලු. ඒ වගේ කෙනෙක්ගේ මරණය මතක් වෙන හැම වෙලාවකම තාමත් මගේ හිතට දුකයි. මොකද අපිත් එක්ක එකට හිටපු කෙනානේ. ඉතින් ඩේසි අක්කා කියන්නේ තාමත් අපි අද එයාව සිහි කරන්නේ ඒ මනුස්සයාගේ තියෙන ඒ කාලේ නිදි රැජින වශයෙන් එයා හිටියේ එයාගේ තියෙන ගතිගුණ හොඳ නිසා. මේ දහස් ගණනින් ජනතාව එදා අවසන් ගෞරව දක්වන්නට තමන්ගේ ආදරය සෙනෙහස දිනාගත්ත නිලි රැජිනට අවසන් ගෞරව දක්වූ මොහොත. රටේ දස දෙසින් පැමිණි ජනතාව පොරකකා තමන්ගේ අවසන් ගෞරවය දක්වන්නට ඒ දෙන අභියස කඳුළු සැලුවේ මේ ආකාරයෙන්. බොහෝ දෙනෙකුගේ හදවත තුළ විරාජමාන වුණු මේ නිලි රැජින එදා අවසන් ගමන් ගියේ මේ රසික උරමතින් මේ ආකාරයට. ඒ අතීත මතකය සිහි කැඳවන රසිකයින්ගේ හිත්වලට දැනෙන්නේ පුදුම ශෝකයක් කඳුලක්. අපි ඇය අපට දුන්න මිහිරේ තවත් මතකයට යනවා. මැණිකේ ඔබේ සිනහවයි. මේ ඇවිල්ලා කීර්ති ඔබ මතක් කරපු විදිහට ඇගේ ජීවිතයේ ගායන ක්ෂේත්‍රයේ වෙනස් වීම විච්ච කාලයේනේ. මේ මොනවද මේ ස්ටයිල් එක මොකද්ද මේක? ස්ටයිල් එක මොකද නෙවිල් ප්‍රනාන්දු කියන්නේ 60 දශකයේ එතුමන් මේ ඉස්ලාම ගීත ගායනා කර වෙන වෙන ශිල්පීන්ගේ සීති ප්‍රනාන්ද මහත්මයාගේ ආදි වශයෙන් ගීත තමයි ගායනා කරේ. දැන් අර එයාටම ගීත හදාගන්නකොට ඉස්ලාම නිර්මාණය කරගත්තේ මේ මල්බර හිමිදිරි කියන ගීතේ. ඒ ගීතේ තමයි යුග ගායනයක් හැටියට ගායනා කරේ මේ රුක්මණී දේවියත් සමග. මොකද දැන් නෙවිල් ප්‍රනාන්දු ඊට කලින් ගායනා කළා මේ සීටි ප්‍රනාන්දු රුක්මණී දේවි ගායනා කර පුන්සඳ හිනහන්නේ තමයි එතුමා ගායනා කර කර හිටියේ. පස්සේ මේ ගීතයට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා ඊට පස්සේ එතුමා ඒ හා සමානම ගීතයක් නිර්මාණය කරගත්ත මල්බර හිමිදිරි. ඊට පස්සේ එතැන් සිට තමයි මේ ඇගේ ශෛලිය වෙනස් කරමින් නෙවිල්ට ඕන විදිහට මේ ඇගේ ගායන ශෛලිය වෙනස් කරමින් මැණිකේ ඔබේ සිනහවෙන් සඳක් නැගී සඳක් ගිලී සාගරේ තව මේ ගීත රාශියක් මල්බර හිමිදිරි ගීත ගායනා කළේ. මැණිකේ ඔබේ සිනහවයි කාගේ හිත ඇද බැඳගත් ගීතේ අපි ගායමු. Thank you.
සුදු ඔබේ ඔය සුදු මූනේ ආලෝකිතේ හැඳ පානේ සුදු ඔබේ ඔය සුදු මූනේ ආලෝකිතේ හැඳ පානේ එන්නේ කියුවේ සිනා දිවෙල් ගලා ගියා මාමල් ඔක්තෝම්බර් 28 රසික හදවත් කම්පණයට පත් වූ දිනයක්. ඒ රුක්මණී දේවිය අපෙන් හදිසි අනතුරකින් විය වූ දිනේ නිසයි. ඒ වෙනුවෙන් ඇයව සිහි කැඳවා වසර 40කට එහා 41 වෙනි වරටත් මේ ඇයව මතක් කරන, ඇය සිහි කැඳවන අනුස්මරණය පැවැත්වීමට නියමිතයි. අපි ඒ සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන්නේ ඉරිදායිබෝන් වැඩසටහනේ ඔබ දැන්නන් අපිත් එක්ක සම්බන්ධ වුණේ රුක්මණී දේවියගේ ගීත ගායනය, රංගන කුසලතාවය සහ ඇය සතු මානුෂීය ගුණාංග පිළිබඳ කතා කරන්නේ. අපේ අද රූපවාහිනී ආයිබෝන් වැඩසටහනේ ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ රුක්මණී දේවිය ඇය සිදු කළ මෙහෙවර කලාක්ෂේත්‍රයට. මොකද දැන්නම් ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ ඔබට මතක් කරන්න හිතුවේ. දැන් ගීත ගායනය තුළින් කළ මෙහෙවර, ඒ වගේම රංගනයෙන් ඉටු කළ මෙහෙවර මතක් කරනකොට අපිට මේ රුක්මණී දේවිය කියන නම කොහොමද හැදුනේ කියන එකත් පොඩි ගැටලුවක්. මොකද ඩේසි අක්කා කියලා කියන්නේ ඩේසි ඩැනියල්ස් තමයි සම්පූර්ණ නම ඇගේ. මේ කොහොමද රුක්මණී දේවිය කියන නමාවේ කුරුවිට බණ්ඩාර මහත්මයා? ඇට ඇගේ හැදුනම් පතේ තියෙන නම ඩේසි රාසම්මා ඩැනියල්ස්. රාසම්මා රාසම්මා හැඳුනුම් පතේ තියෙන්නේ එහෙමයි. එතකොට ඉන්දියාවෙත් නාගීස් වගේ කෙනෙක්ගේ නම වෙනස් වුණා. ඒක අර මෙහෙබුක් තමයි එයාගේ නම වෙනස් කරේ මේ මේ කලාවට මේක හරියන්නේ නැහැ කියලා. ඇගේ මූලික නම නාගීස්ගේ ෆාතිමා ඒ රෂිඩා. මුස්ලිම් ඉස්ලාම් ආගමිකයි. ඇගේ නම වෙනස් කරා නාගීස් කියලා. බහුතර හින්දුන් හිටින ඉන්දියාවේ මේ අසම සම නිලිය බවට පත් වුණා නාගීස්. ඒ වගේම තමයි දේසි රාසම්මා ඩැනියල්ස් රුක්මණී දේවි බවට පත් වෙලා ලංකාවේ සියලුම වාර්ගිකයින්ගේ ආගමිකයින්ගේ දේවදූතිය බවට පත් වුණා. මේ රුක්මණී දේවි කියන නම ඇත්තටම එවක ජනප්‍රිය දෙමළ චිත්‍රපටයක් ලංකාවෙත් ප්‍රදර්ශනය කරා, චින්තාමණි කියලා. චින්තාමණි. ඒ චින්තාමණි චිත්‍රපටයේ එක නිලියක නිලි මේ එක චරිතයක් රුක්මණී දේවි. ඒ වගේම ඉන්දියාවේ ඉතාම කීර්තිමත් නැටුම් ශිල්පිනියක් හිටියා රුක්මණී දේවි අරුන්ඩේල් කියලා. එතකොට මේ නම් දෙකම හේතු වුණයි කියලා කියනවා රුක්මණී දේවි කියන නම ඩේසි ඩැනියල්ස් දෙන්න. මේ ගැන මං කියවපු තැන්වල අදහස් දෙකක් තියෙනවා. එකක් යූ.ඩී. පෙරේරා අපේ සුප්‍රකට ගීත රචකයා මේ නම දුන්නයි කියලා තියෙනවා. තවත් තැනක මට කියවන්න ලැබුණා මේ ජයන්ත වීරසේකරයන් මේ නම දුන්නයි කියලා. ඇත්තටම මේක හරියට පහද ගන්න විදියක් නැහැ. මං හිතන්නේ යූ.ඩී. පෙරේරා වෙන්න ඕනේ මේ නම දුන්නේ කියලා හිතන්න ඉඩ තියෙනවා. මොකද කලාශීලීත්වයත් එක්ක හිටියේ යූ.ඩී. පෙරේරා නිසා. ඇගේ මුල්ම ගායනයෙන් ශ්‍රී බුද්ධගයා විහාරයේ ගීත ගායනයෙන් පසුවම මේ නම ලැබුණාද?
නෑ මිනර්වා නාට්‍ය කාලෙදිම හම්බ වෙලා තියෙනවා. මොකද රුක්මණී ඩේසි ඩැනියල්ස් රුක්මණී කියලා තමයි මේ මුල් කාලේ පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඩේසි ඩැනියල්ස් අතහැරලා රුක්මණී දේවි බවට පත් වෙන්නේ. හොඳයි අපි හඳුනගනිමු අද අපිට සංගීත රසයේ සපයන අපේ සංගීත මිතුරන් ප්‍රේමනාත් කොඩිතුවක්කු අපේ ප්‍රවීණ වාදන ශිල්පියා සංගීත අධ්‍යක්ෂකවරයා අද අපිට නායකත්වය ලබා දෙනවා ප්‍රේමනාත් කොඩිතුවක්කු. ඒ වගේම තිලින තුෂාර, නිහාල් පෙරේරා, වජිර ප්‍රනාන්දු, සුසන්ත කාර්යකරවන, මදුශංක රත්නායක, චමත් හෙෂාන්, ඉඳුනිල් ප්‍රභාත් අපට අද සහයෝගය දක්වනවා ගීතයෙන් රසවත් වන්නට. හොඳ අපි තවත් ගීතයක් තෝරගන්නවා. මේ ගීතය ඇත්තටම තිස්ස සහ සොරංජි ගායනා කරන්නේ මගේ ප්‍රේම මාලිනී ගීතය. මේ ගීතයත් අපි ගීත ගායනා කරමු. आगे ओ स्त्री रत्न की सुबाद हम वो दया आगे प्रेम मालिनी उबे अमाव राजनी मपिम आगे ओ स्त्री रत्न की सुबाद हम वो दया රුක්මණී දේවිය ගීත ගායනයෙන් දක්ව කුසලතාවේ මතක් කරනවා වගේම ඇගේ මේ රංගන පෞරුෂ්‍ය තුර තිබ්බ විශේෂ කුසලතාවත් අපි මතක් කරගන්නට අවශ්‍යයි අද වගේ දවසක. දැන් අලුත් පරපුරක් එක්ක අපිට නිතරම වැඩ කරන්න සිද්ධ වෙනවානේ. අලුත් නවකීන් එනවා. එතකොට ජේෂ්ඨීන් ඔවුන්ව පිළිගන්න ආකාරය ඔවුන්ගේ මුළු ජීවිතේම තීරණාත්මක තැනකට ගෙන එනවා. දේසිය අක්කා, රුක්මණී දේවිය නව පරපුරට මොන විදිහට උදව් කරේ? මොකද ඔබ මුල් වෙලා චිත්‍රපට කීපයක්ම නිෂ්පාදනය කරා රුක්මණී දේවිය සමග. මොන විදිහටද අලුත් පරපුරට උදව් කරේ? ඇත්තම කිව්වොත් මම නිෂ්පාදනය කරපු රෝයි අධ්‍යක්ෂණය කරපු පළවෙනි චිත්‍රපටියේ ටොම් පචයක් කියන එක. ඒකෙත් එයා රඟපෑවේ මුහන්දිරම් කෙනෙක්ගේ බිරිඳක් විදිහට. ඉතින් අර මුලින් කතා කරන දෙබස් ඒ විදිහට කතා කරන්නේ නැතුව ඇත්තරම රෝයියාව හැසිරුවා. මේ ඉතාමත් ලස්සනට ඒ චරිතය කරා. විහිළු චරිත කරන්න ගියාම ඇත්තටම යාත්තන් ඉන්න බෑ. එයාගේ වැඩේ හිනා වෙන වැඩේ. ඊට පස්සේ ඔන්න රෝයි කියන ඒවට කැමරා එක ඉස්සරහ අපිට රෝයි හිටියොත් අනේ රෝයි පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඉන්න මට රඟපාලි ඉවර වෙනකන් කියලා කියනවා. හරිම අහිංසක ඒ වගේම හැමෝටම
ගරු කරන එයාටයි අපි ගරු කරන්න ඕනේ. නමුත් එයා සමහර වෙලාවට එයා ඉඳගෙන හිටියොත් එහෙම එන්න එන්න මෙතනින් ඉඳ ගන්න කියලා පොඩ්ඩක් පුටුවේ හැරි ඉඳ දෙනවා. අලුත් නිලියක් නළුවෙක් ආවයි කියලා වෙනසක් නැහැ. නැහැ. ඇත්තටම නැහැ. දැන් මම අලුතෙන්මනේ රඟපාන්න ගිහින් ගියාම ටිකක් බය වුණා මං. හැඳල විජේ චිත්‍රාගාරේ එයා ඉන්නකොට පියානෝ එකක් ඉස්සරහා අපිට මම ඉන්න ඕනේ ඒ ෆිල්ම් එකේ හැටියට නිකන් සින්දුවක්. එයා පියානෝ එක ගහනවා මම ගෙහුවේ තබ්ලා එක. හැබැයි ඉතින් අරයට තරම් හොඳට තබ්ලා බෑ මට ඒ කාලේ. ඉතින් දේශයක් ඇවිල්ලා කියලා දෙනවා. මෙහෙම කරන්න දැන් මේකෙන් ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේ මේ හරි නිහතමානී කෙනෙකුට වැරදුනාම හිනා වෙන්නේ නැති ඒ වගේම එයාව අඩුතක්ෂේරුවට දාන්න නැති මං හිතන විදිහට කෙලෙහි ගුණ දන්න. දැන් යම් කිසි කෙනෙකුට උදව්වක් කරාම එයා පොඩි ළමයෙක් හරි එයාට තියෙනවා ඒ ගතිගුණේ කෙහෙලේ ගුණයක් සලකන්න ඕනේ මෙයාට මෙයා මේ වගේ දෙයක් කරා නේද කියලා කෙලෙහි ගුණ සැලකීමේ අගය නම් හොඳට තියෙනවා. දැන් රසික රසිකාවියෝ ඇය යන තැන වට වෙනවා. ඔව් කොහොමද රසික රසිකාවියන් ප්‍රතිචාර දක්වන්නේ? අනේ ඇත්තටම කිව්වොත් සමහර මම දැකලා තියෙනවා නළු නිළියෝ මගෙත් එක්කම හිටපු කට්ටිය සමහර ඒගොල්ලන් එනකොට ඔන්න ඔය දොරවල් වහ ගන්නවා ෂටර්ස් දා ගන්නවා උඩට එහෙම. එයා ෂටර් එකක් දාලා තිබුණත් පහළට දාලි වෙලා ආ කොහොමද කියලා නිකන් හරි අහනවා. ඉතින් එයාට මං හිතන්නේ පුදුම රසක දැන් මරණ වේලාවේදී හිටපු කට්ටිය බලනකොට හිතා ගන්න පුළුවන් තමන්ගේ හැසිරීම එතනින් ගියාම මිනිස්සුන්ට සලකන විදිහ මිනිස්සුත් එක්ක කතා බහ කරන විදිහ කවදාවත් නරක වචනයක් කතා කරලා බනින්නේ නැහැ කාටවත්. ඒ වගේ හොඳ ගති වුණ ගොඩාක් තිවිච්ච එක්කෙනෙක් ඒවා ඇත්තටම මං හිතන විදිහට මතුවටත් ඒගොල්ලන්ගේ ජීවිතයට බලපානවා ඒ විදිහට ඉන්නකොට. නමුත් මිනිස්සෙක්ගේ ජීවිතයක් කියන එක කොයි වෙලාවේ කොයි මොහොතේ නැති වේද කියන්න බෑ. ඒ වගේම දෙයක් තමයි දේශයක්කටත් උනේ. නමුත් අදත් අපි ආව සිහි කරන්නේ එයාගේ හොඳ ගති වුණ නිසා. වැඩි හොඳ උදවියට වැඩි කල් ඉන්නත් බෑ කියලා කතාවක් තියෙනවා. ඔව් ඒකත් තමයි. දෙවියෝ ඉක්මනටම නෙලාගන්නේ මල් ගොමුවකින් ලස්සනම මල කියලාත් කතාවක් තියෙනවා. ඔව් මටත් හිතෙන විදිහට ලස්සන මලක් ලස්සන ගතිගුණ තියෙන හොඳ හිතක් තියෙන කෙලෙහි ගුණේ දන්න කෙනෙක් විදිහට මං දේශයක්ව අදත් අගය කරනවා. දේසි අක්ක නැත්තං රුක්මනී දේවිය පිළිබඳ තොරතුරු හොයන්න අලුත් පරපුර පෙළඹෙන්නට අවශ්‍යයි. ඇගේ තිබ්බ නිහතමානීකම කුසලතාවේ ඒ වගේම ජීවිතය පිළිබඳ ඇගේ දැක්ම ගැන දැනගන්න. මේ ගැන දැනගන්න හොඳම තැනක් තමයි මීගමුව රුක්මනී දේවි අනුස්මරණ කෞතුකාගාරය. පහුගිය දවසක අපි ඒ කෞතුකාගාරයට ගියා. මේ තියෙන්නේ රුක්මනී දේවි රංගන ශිල්ප පාසලසේම රුක්මනී දේවි කෞතුකාගාරය. ඇගේ ජීවිතයේ ආරම්භයේ සිට ඇය මරණය දක්වා ඇගේ ජීවිතය හා බැඳුණු බොහෝ දේ මේ කෞතුකාගාරය තුළ දැක ගන්නට පුළුවන්. මේ ඇය පැළඳූ පාවා ඇත්තටම රුක්මනී දේවිය විලාසිතාවලට ප්‍රිය කරන ඇඳුම් ආයිත්තම් වලට ආදරය කරපු කාන්තාවක්. ඇය පැළඳූ මාල, ඇය පැළඳූ වළලු මේ ඇගේ හැඳුනුම්පත. ඇය පිළිබඳ ලියවුණු පුවත්පත් සටහන්, ඡායාරූප, පොත්පත්වල පළ වූ ලිපිලේඛන මේ කෞතුකාගාරය තුළ මේ ඇය දිගු කාලයක් භාවිතා කළ ඇඳ ලිපිලේඛන, විවිධ චිත්‍රපට සඳහා ඇරයුම්, ඇගේ ජීවිතයේ අමතක නොවන ඡායාරූප, ලාබාලවියේ සිට ඇයගේ මරණය දක්වාම ඇය පිළිබඳ මතක පුරා වෘත්තය පිළිබඳ අධ්‍යයනය කරන්න මේ රුක්මනී දේවි කෞතුකාගාරය ඉතාමත්ම වැදගත්. මේ ටවර් හෝල් රඟහල පදනම යටතේ දැන් නඩත්තු වෙනවා. ඒ පිළිබඳ කටයුතු සිදු කරන්නේ ටවර් හෝල් රඟහල පදනමයි. දැන් අපි තවත් මියුරු ගීතයකට යොමු වෙනවා. මේ ගීතය ගායනා කිරීමට අපි ආරාධනා කරනවා මේ සුරංජි ශාමලි ඔබට. Thank you.
රුක්මණි දේවිය ගැයූ ගීත යළි අහනකොට ඇත්ත වශයෙන්ම අපිට ඒ හා සමාන හැඩකින් යම්තාක් දුරට ගයන්නට අපේ ගායන ශිල්පීන් උත්සාහ දරනවා. නමුත් ඇගේ සැබෑ ගායනයේ මිහිර සම කරන්නට අපි කාටවත් හැකියාවක් නැහැ. අපිට පුළුවන් ඒ දේ මතක් කරන්න පමණයි. විචාරකීන් මහාචාර්යවරුන් එදා කිව්වේ රුක්මණී දේවිය ලංකාවෙන් පිට හිටියානම් ඔපෙරා ගායිකාවක් වෙන බවයි. ඒ තරමට ඇගේ උච්ච ස්වරවල ගායන කුසලතාවය ඉහළ මට්ටමක තිබෙන බවයි. අද ඇත්තටම රුක්මණී දේවිය පිළිබඳ නැවත මතක් කරන මේ වැඩසටහනේදී අපි තවත් ඇයිගේ ජීවිතයේ රසමුසු තැන් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රුක්මණී දේවිය සම්බන්ධයෙන් යළි මතකය අලුත් කරන අද ඉරිදා ආයුබෝවන් වැඩසටහනේ අපි බොහෝ දේ ඇය පිළිබඳ කතා කරා. ඇගේ රංගනය, ගායනය, ඒ වගේම මනුස්සකම පිළිබඳව. අපේ රටේ හිටියේ නැතිනම් ඇය ලෝ ප්‍රකට ගායිකාවක් බවට පත්වන සලකුණුත් තිබූ බවයි බොහෝ දෙනෙක් පැවසුවේ. නමුත් යම් යම් සීමාවන් නිසා ඇයටගේ කුසලතාවය ලෝකයේ මට්ටමට ගෙන යන්නට නොහැකුණා. නමුත් අපේ ලෝකයේ තුල ඇය අපේ හෙළි රැජින අග්‍රගණ්‍ය ගායිකාව. අද අපි ස්තුතිවන්ත වෙනවා මේ විවේකී දවසේ අපිත් එක්ක එකතු වුණු අපේ විද්වතුන්ට. ඇය පිළිබඳ මතකය නැවත මතක් කරන්නට අපහායක් වීම සම්බන්ධයෙන් ඉන්ද්‍රාණි ජයන්ති ප්‍රනාන්දු මහත්මියට, ඒ වගේම සුමන අමරසිංහ මහත්මියට, අපේ හිතවත් තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාට, කීර්ති පැස්කුවල් මහතාටත්, ඒ වගේම චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියටත්, තිස්ස ජයවර්ධන, ඒ වගේම සුරංජි ශාමලි ඔබ දෙපළටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ප්‍රණාමය ප්‍රේමනාත් කොඩිතුවක් මහතාට, අද මෙවුරු සංගීතයෙන් අප සැරසුවාට මුළු කණ්ඩායමටම අපි ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපි රුක්මණී දේවිය ගැයූ අපූරු රස උන්මාදනීය ගීත ඛණ්ඩ කීපයකින් අද සමුගන්නට සූදානම්. ලබන සතියේත් මුණ ගැහෙමු. ආයුබෝවන්. කොයිවද සමනුලියේ යන්නේ ඉරුවෙලි මට කියන්න සියුවිලි සෙන ප්‍රේම වසන්තයමේ
රන් මොනරා රන් මොනරිය හා සනසින ප්‍රේම වසන්තයමේ